ගුණවත් නැනවත් සෞඛ්‍යවත් පිරිසක්. අපි පැරැන්නෝ කියනවා ගුණ නැන බෙලෙන් යුතුපුතුන්. නේද. ගුණගරුකවීම, දැනුමෙන් සම්පූර්ණවීම, ඒවගේම සෞඛ්‍ය සම්පන්නවීම රටක සංවර්ධනයට අධ්‍යවශ්‍ය නිර්ණයකයන් කාරණාවන් බවට පත්වෙනවා. එනිසා කොවිට් දහනමය හමුවේ අපට තිබෙන අභියෝග හමුවේ අපි රටේ දරුවන්ගේ අනාගත ආලෝකය බවට පත්වන අධ්‍යාපන ක්‍රියාවලිය අකණ්ඩව සහ සක්‍රීියව කරගෙනයාම පිළිබඳව අභියෝග ජයගන්නා කාරය සහ ඒ සඳහා වන සැලසුම් පිළිබඳව ඔබ දැනුවත් කරන ලක සෙවනය හෝරාවකටයි දැන් ඔට . රධනා කරන්න නිසාි දරුණු උත්තෙක් දෙේම පියන්ට මේ සඳහයකතු වන්නට යරාධනා කරන මේ සාකච්චාව මෙහය වන්නට මාරාධනා කරනවා ීල ශ්‍රීලංකා අධ්‍යාපනක්ෂේ ත්‍රීමිලි වොඳද කතාබා කරදි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපතිතුන් හැටියට කටයතු කරන මහාචාර අතුල සුමතිපාල මැතිතුමට මචර්තමනය උබතුමන්ට අවසර.ඇසේ ොමත් ස්තුූතියි සේලදනානටම සුබද උදසනක්. තැම ගෝලීය කොරෝණ වසංගතය. ළ ලෝකයට මුළු ලෝකෙම වත්මන් දැනුමට අභියෝග කරලා තියෙනවා. ඒ අභියෝග ඉස්්‍රහා අපිට බල කරලා තියෙනවා අපි හිතන හැටි වෙනස් කරන්න. විශේෂෙන් ගත්තහම් සුවිශේෂව ලාංකිය සමාජයේ සමස්ත ලාංකිය සමාජයට බලපෑම් කරලා තියෙනවා හර්ද සාක්ෂයක් ඇති පුරවසියන් බවට, උෘතිකයන් බවට, දේශපාලක්ඥයන් බවට දරුවන් බවට තමන්ගෙන් ඔබ්බට හිතන්න. අන එතෙදි තමයි මේ සකච්ඡාව, ඇදගත් න්නේ ොකද ශ්‍රීලාංක අධ්‍යාපන ක්‍රමේත් වෙඩස්වීමක් වෙන්න ඕන කියලා අපි දැලි ලෙස විශවාසක අධ්‍යාප කමයක වහම උපතේසියට යාවජීවිී අධ්‍යාපය ගැන තම පිම කතා කරන්නේ අධ්‍යාපනයකි වූහම අපි කතා කරන්නේ හුදු තාක්ෂණක කරනු ගැන නෙමෙයි. අනේ කතිකාව සමාජගත කරන්න මම ආරාධනය කරා සමාජ සංවේද්දී විශේසකඥ වෛද්‍යවරු පිරිසකට ඒගොල්ලො වද්‍යවර විතරක් නෙමේ. ඒ ගොල්ල පරේෂකයෝ ඒ වගේම ඒ පරියේෂණ තුළ අධ්‍යාපන පරියේෂණද කරපු පසුබි මක් සහිතායට. කෙනෙ කල්පන කරපුන ඟැයි වෛද්‍යවරු ගෙන ඇවි මෙතන වැදගත්තෙන්නේ දරුව ඉපදිලා මරණ මංචකය දක්වා අසේලකිව්ූවාගේ සෞඛ්‍ය කියන එක මේකේ එක අන්තර්ගතයක්. එතකොට අධ්‍යාපනය කියන්නේ මේ සමස්ත මිනිසා හෙට දවස ඉල්ලන දරුවා ගොඩ නගෙන ක්‍රමය. ඒ එක නිසා තමයි මමඒ අයට අර්ධනය කරේ මම මේ සාකච්ඡාවට අතීරණය වෙන්න. මුලින් ආරාධනය කරනවා මේ ඉතුරු විනාඩි පහදහයි ප්‍රජාසෞඛ්‍ය විශේසකඥ වෛ්‍යවරයක් වයෙන් කටයුතු කන සෞකි්‍යධ පාර්තමන්තුවේ විශේ සඥ වෛද්‍ය ආසිරි හේවමාලගේ මැතිනයට මොකද ප්‍රජාසෞඛ්‍ය අදවසේ තාමත්ම වැදගත් මේ කොරුණා වසංගතයට මොන දෙන්න රටපුරා ප්‍රාෞඛ්‍ය විශේක්ඥවරු එක සිය ගානක්ක සංගතවේදී අන්සයත්තියන. හැයි මේ ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු කරන්නේ. ඒ වසංගත වේදයටට දිහත්වයෙන කරුණු විතරක් නෙමේ. පවුල් සෞඛ්‍ය ආයතන තියෙනවා පවුල් සෞඛ්‍ය නිලධාරෙන් ඉන්නවා. ඒක නිසා දරුවෙක් පිලිසිඳගත්ත තැන ඉඳලා. අවුරදු පහක් වෙනනකම් ලේකන ගත කරලා ගොඩ රැකබලාගන මේ සමස්තේ සිද්ද කරනො ඒක නිසා ඒ පැත්තෙන් ගෘති වසයෙන්. දගතේගේ තුම අධ්‍යාපන මුල් ධර්ම පිබඳ ඩිප්‍රමක් තියෙන පසල් පද්ධතිය තුළ ප්‍රචන්්ඩත්වය ගැන විද්‍යාවේදිීපාධයක්ත් තියෙන දරුවන්ගේ බද්ධමටම ගැන වද්‍ය ශාදු පාදිියත් යෙන විසසන වද්‍යවරයක්. එක නිසා ආසිරි ඔබෙන්මං ඉල්ලනවා මේ කතාවට ප්‍රවේශවෙන් අපි වට්ටෝරුවක්නෑ ප්‍රිස්කපෂ එකක් නෑ තමන් මේ දරන්න මතය මොකද විශේෂෙන්ම පළවෙනි දවස්දාහ දරුවකුගේ දික කායිකවර්ධනයට වැදගත්ය සබතුමටආාධන මේ සාකච්චාවට ප්‍රවේශයන්. ම විස් මහාචතුමාට හැඳුනවාදීම සම්බන්ධයෙන් දැන් ඔබතුමා කිව්ව වගේම ඒවගේම දැන් අසේලත් මතුකර වගේ අපි අධ්‍යාපනය කියනෙක අපට ලගු කරලා දක්වන්න බැහැ මේ අපි පාසැල් ගිහිල්ලා ඉගෙනගන්න අධ්‍යාපනය කියනෙ එකට. දරුවෙක් ඉගෙනගන්නවා මවකුසතුලේ ඉදම්ම බිහිවෙච්ච දවසේ ඉඳම්ම ඊට පස්සේ අපි දැනටත් අප ඉගෙනගන්න එක. ජීවිත කාලය පුරාම සිදුකන ක්‍රියාවලයක්තම අධ්‍යාපනයකය. එතකොට අපි දරුවෙක්ව සකසන් ඕන මේ ජීවිත කාලය පුරාම ලබාගතතු අධ්‍යාපනයට හුරුකරවන්න ඉගනීම කියන එක කෙරෙහි කැමැත්තක් ආදරයක් ඇතිව එක පියවරෙන් පියවරට තමඟ ජවිත කාලය තුලාම තුළ පුරාම පත්වාගෙන පුද්දක් විදිහට ඇතිකගන්න අපි දරුවෙක්ව සකසාගන්න ඕන. මෙතින්ද මහචාරිතුමා කිව්වා වගේ අ දරුවෙක් ඉපදිලා පලවෙනි දවස් දාහා. එහෙම නැත්තං හඳුන්නවා රත්තරන් දින දාහ කියලා හඳුන්දනවා එම නතැන් අපි කන පලවෙනි අවුරුදු තුන. මේ කාලය ඉහාම විශේෂයි මොකද දරුවෙක්ගේ මොලය සංවර්ධනය අපි දකළ තියෙනවාසිට අසුවක් පමණ ප්‍රමාණයක් සම්පූර්ණවෙෙනම පළවෙනි අවුරුදු තුන කාලය තුළ. එතකොට මේ කාලයේ දමන අඩිතාලම නැත්තන් ඒ අපි කියනවඒ බොහොම ශක්තිමත්ව දාගත්තු තින්. එතන ඉඳන් මේ දරුවට පුළුවන්ගෙනවා ලෝකයේ මේ අධ්‍යාපනය ඇත් එක එකතු වෙලාසාර්ථකව තමගේ අධ්‍යාපනය කරගෙනයන්ක බොහම ශක්තිමත් අධිතාලමක් දාන මේ පලවෙනි දවස්දාහා දෙමවපියෝ වශයෙන් සියලු දනාම පාවිච්චි කරන්න රෝඩ. මෙත දිමන් කියන්න කැමති ඇයි මේ අපි ප්‍රජාසෞඛ්‍ය සම්බන්ධින් මෙතැන්දි විශේෂයෙන් කතා කරන්නඕන් කියර දැන්. ඔබතුමා කිවවාගේ දිනවල හැම දෙනාම කතා කරන ප්‍රජාසෞඛ්‍ය සම්බන්ධයෙන් මේ වසංගතවේදයක්ත් සමඟ නමුත් ඔබ දන්න ඇති අපේ රටේ තියෙනවා ප්‍රජාශෞ්‍ය සේවාවාක් දරුවෙක් පිලිසිඳ ගැනීමට පෙරසිට අම්මගේ ප්‍රීකන්සප්ෂන් කයා කියල කියනව දරුවවා හම් වෙන කලින් නවවිවාහක යොු අපි සේවවන්නවාවන් සදාහගෙන්න්න ගන්නවා ඉට පස දරුව බඩඉන්න කොට අම්මට සියලූම සේවාවන් ලබල දෙනවා ඉට පසි දරවා බිහිවුණයි පස්සේ මේ ලංකාවෙන සියලූම දරුවන් අපේ අවුරුදු පහ දක්වා අප පවුල් සෞ්‍ය සේවා නිරධාණයයටතති ලියාපදිංචි වෙල ඉන්න එතකොට ලන්කායි ඕනතැකිඉන්න දරුවයෙකුට අදාල පවල්සවග සේවා නිලධානයක් ඉන්නවා. එතුකට පලවෙනි අවුරුදු පහතුලම සියලුම දරුවුන්ගේ හැම අශතාවයක් මේ පවල්වක සේවා නිල්ධානී හයල බලන්නවා. තකට මේකත් ප්‍රාශෞක්‍යටයටතතට එන කොටස. එතකට අපිට හොඳ අවස්ථාවක්තියනවා දැන් අපි ඇතටම අද වෙනන් ගොඩාකවධානයමු කරේ දරුවන්ගේ පෝෂණය ඊළඟට එ අත් කරනය රෝගවලින්න්න ආරක්ෂාකර ගැනීම නමුත් දැන් අප තවදුරට තවධානයොමු කරලා තියනවා අපි දරුවගේ සංවර්ධනය. මොලේ වර්ධනය දරු කොම දිගරගන්නන්නේ කොහොමද පිමිගලන් හෝ අධ්‍යාපයක් ලබාද සියලුම දේවල් ගෙදරටම ගිහිල්ලා ප්‍රජාව තුළින්ව ඒ පද්ධතිය ශක්තිමත් කරලා අපේ දෙමව්පියන්ට ඒ කරුණු පහදල දෙන්න පුළුවන් වට පිටාවක් දැන් සැකසමින් පවතිනවා. ඔබතුම විතමත් වැදගත් දෙයක් කිව් එක කියන්නේ සෞඛ්‍ය ශේෂත්‍රය තුළක් ඉතා විශාරියට කඩක්තිය අපි කියන්න හෙට දවසේ දරුවාගේ අධ්‍යාපනයට බද්ධ කරන්න. එතකට මේ අධ්‍යාපනය අපි විියුක්තව ගන්න ඔන්න හැකින තැන තමයි මේ. මං ඊලංකට කැමති තවත් විසේඥ ප්‍රජා වෛද්‍ය විශේ සඥවරියෙක්ට යොමුවෙන්න ඉනෝකාවික්‍රමසිංහ තුමිය සෞඛ්‍යමාතන්සේ මනස පිළිබන්ඳහන්සේ, මානසිකන්සේත්. ෙක්නවරයක් වසයෙන් වැඩ කරන දැන් එතැදී වැදගත්තන එතුමිය ප්‍රජා සෞඛ්‍ය විසේසක්නවරයක් ැයි මානසික සෞඛ්‍ය පිළිබඳවත් එතුමිය කටයුතු කරන අප සෞඛ්‍ය පාර්ටමන්තුවේ මමඒක ඉස්මතු කරන්නේ අපිට තියෙන ඉතා ප්‍රශස්ත සෞඛ්‍ය සේවයක් ඒ කාට අබියෝග කරන්න බෑ ඒ ඇතුළ තියෙන සමහර වටිනාකාර අපි මංහිතාන්නේ්‍ය හරියාකාරව තේරුම් කරන්න එතන්දී නෝකා දරුවන්ට කබලා ගැනීම පිළිබන්ඳය ශස්ත්‍රපති පාදයක් තියෙනවා ඒ වගේම එතුමියගේ වෛද විශාරදු පාදියදිත් ගුරුවරුන්ගේ ෘතියාතතිය පිළි බඳ පර්යේේෂණ කරපු කෙනෙක්. ඉට අමතරව නෝකගේ යාසිරගේ විශේෂත්නයඇතින ඔබ දෙපල්ලම විශේසක්නය වෛද්‍යවරුවසයෙන් එගලන්ත කල් විශිද්‍යාලයේ මාසමග වසරක් ගතකලලා තියනම මෙතනතව නතික කෙනක් නො ප්‍රාතය ප්‍රජාශෞඛ්‍ය විශේසක්නය. ඔබ තිදනාම කීල් විශිද්්‍යාලයටටාවේ ඉගෙනගන්න. හැබැයි කීල් විශද්‍යයාදි ඉස්මතු වෙලා මගේ අනත් එහෙ මහාචාරවරකිව්වා ගලට ඉගනගන්න පුළුවන් තුන්දන ලංකාවෙන් ගෙන අප එක ගැන මංහරි ආඩම්බරයෙන් හිටේ. එතන්ද තිදෙනමාව අපෙන් ඉගෙන ගන්න හැබැයි අපි මාත් ඉගෙනගත්ත ගොලන්ගේ. එතැද තමයි අසිර්කි විදියට දැනුම මරණමංචකය දක්වා යනවා කියනද. ම නෝකගේ ඉගනගත්ත විශේෂමදේ තමයි නොක ඉතර කතා කර ඉමෝන ඉින්ටලිජන්ස් භාවමය බුද්ධිය ගැන. ඉනෝක මාව දැනුවත් කරා වගේ ත්දනුවත් නොග සුබදුතිස මංසලට මහා චාරිතුමා කියලා කතා කරන්නට වඩා මංහිතන්නේ සුපපුරුදු පරිදිස කියල කතා කරහ මේක මංහිතන්නේ ස්වාභා විකයි ඔවු දැන් අපි කතා කරන්නේ ඉගනුම ගැන. ඉස්සල්ලම දෙමව්පියන් හැටියට දරුවක් බිහිවුණ හම දෙමව්පියෝ බලාපරොත්වේර මේ දරවා හොඳට ඉගෙන ගන බුද්ධිමත් දරුවෙක් වෙලා රටට දයට විද්වතෙක් වේ. උගතෙක්වෙේ කියලා. එතකොට මේ එක්කම මේ සමහර විදවතුන් සහ උගතුන් දිහාපි බැලුවම ඔවුන් තෘප්තිමත්ත සතුටෙන්ද ඉන්නේ. ඔවුන් සමඟ වැඩ කරන ජීවත්වෙන පවුල අය රැක අස්ථානයේ අය පහසුවෙන්ද කටයුතු කරන්නේ. සන්තෝසෙන් ද කටයුතු කරන්නේ කියලා බැලුවතින්. සමහර අවස්ථාවලදී හෙම නැති බව අපට පේනවා. එතකොට පර්ර්ේෂණමකින් සොයාගන තියෙනවා මේ අපි කතා කරන සාමාන්‍ය බුද්ධිය, එෙම ත සංජානනීය බුද්ධිය, ඉන්චලිජන්ස් කියලා කියනවා. ඒක තමයි අපි ගොඩක්ම අධ්‍යාපන ක්‍රමයතුරින් ලබාදෙන් නොත්සාහ කරන්නේ දෙමව්පියෝ ඊට පස්සේ පාසලේවි ගුරුවරු. ඒ එක්කමර සාර්ථකත්වය සහ, පිරිපුන් සත්තුටෙන්සා තෘප්තිමත්ව ඉන්න පුද්ගලයන්ගේ දකින විශේෂ වූ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි ඔවන්ඩි භාර්්‍ය මේ බුද්ධිය වැඩි කියන එක. ති මොකක්ද මේ භාර්්‍ය මේ බුද්ධිය කියලා කියන්නේ. භාාව මේ බුද්ධිය කියලා කියන්නේ තමංව හොඳින් තේරු. භාර්්‍ය කියලා කියන්නේ අපේ හැගීම්. හැඟීම් හොඳට තේරුම් අරගෙන ඒවා මනාලෙස කළමනාකරණය කරගන්න පුරුදුන කෙනාට, අනිත් කෙනක් මොන් වගේ තමයි. අනිත් කෙනාටත් මට වගේම දුකහිතෙනවා තරහයන්න පුළුවන් ආසාවල් තියෙනවා හැකියාවල් තියෙනවා නො හැකියවල් තියෙනවා කියනක මට තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. මම මාව තේරුම් ගත්තට පස්සේ. එතුකොට ඒ පුද්ගලයායට පුළුවන් අනිත් පුද්ගලාව තේරුන් අරගන ඒ පුද්ගලත් එක්ක ඉතාම සහයෝගෙන් වැඩ කරන්න. මේ භාාව මේ බුද්ධිය තියෙන පුද්ගලයා සන්තෝසිගින් නොවගේම එයාගේ වටපිටාව අයත් සතුතෙන් සහ සාර්ථකව තම වැඩ කරන්න ඒක මේ ඒගුලන්ගේ එතකොට ඇති වෙන තවත් කුසරතාවයක් තමයි ඔවු ඉතාම හොඳ සන්නවේදනයක් කරන්න පුළුව පුද්ගලයෝ අනිත් කෙනාට හිත විදෙන නොරිදන විදිහට අනිත් කෙනාට ප්‍රතිචාර දක්වන්න පුළුවන්වා ඔවුන් සාර්ථක පුද්ගලයන් හිටියට සමාජ කුසලතාවයක් එතකොට බර්ධනය කරගන්නවා එතකොට එහෙම අයට ඉතාම හොඳ සමාජ සම්බන්ධකන් තියනවා. තකොට අපි දැන් කරුණු හතරක් කතා කරාමේ භාාව මේ බුද්ධිය. එකක් ඔහු හෝ ඇය තමන්ව හොඳට හැදරගන් තියෙනවා මම කවද්ද මංකයමතිමවද මංකමැතිමනවද මට තරහය ෙමනවද මට පුළුවන්ගනවාද ම දරුවලමොනවද. ඒක් කළමනාකරගන්න පුළුවන් වෙනවා එතුකටඒ අන්දුරගත්තන් පස කළමනාකරණය කරන්න පුළුවන් උදාහරණයක් හැටියට අපට තරහ සමහල්ලවට ගියෝතින් තරහ ගියා කියල අඳුරගන්න බැරි වුණොත් අපි ප්‍රතිචාරයේ ප්‍රතික්‍රියයක් කරාට පසේ තමයි දැනගන්නේ මට තරහ ගියා කියන. නමුත් තරහා ආව කියල දැනගන්න මං ඉගෙන ගැ තියෙන නම් පුහුණුවේලා තියෙනවා නම් මන්දන්න අවශ්‍ය විදිහටේ තරහා පාලනය කරගන්න දුකත් එහෙමයි ඕනම සංවේධනයක් ඒවා එකොට මේ පුද්ගලයාගේ ඉතාම හොඳ සමාජ සම්බන්ධකන් තියෙනවා. ඒ ඔබ්බට කියාට පස්සේ එහෙම පුද්ගලයෙක් මේ භාවිමේ බුද් වැඩි පුද්ගලෙක්ට අකණ්ඩව උත්සාහවන්ත දහිුරයවන්තකමක් තියෙනවා. මොකද එතකොට ඒ ගොලන්ට පුළුවන් වෙලා තියෙනවා ඔවුන්ගේ ඉලක්ක හඳුනාගෙන ඒ ඉලක්ක ඔස්සේ අනිත්තායටත් කරදවයක් නැතු ඒ ඉලක්කේ වෙත හමයි ඒට කියන මෝටිවේෂන් කිය උන්දියෝගයකින් ඔවුන් වැඩසරවා. සිින්ද ඇතුර අපිට බලාගන්න පුළුව මේ අධ්‍යාපන ක්‍රමය තුළ භා්‍යමය බුද්ධියයෙන් එහළ පුද්ගලයෙක් දරුවෙක්ව අපිට ඇති කරන්න පුළුවන්නන් මේ පරිපූර්ණ තෘප්තිමත් උගතෙක් ෝවියතෙක් හෝ සමවර පුදගලයක්කමයි බිහිවන්න. ති මේකට මං හිතන්නේ අර කිව්ගේ ප්‍රත්තගන් දවස් දාහ ඇතුරතින්න දෙම උපියෝ. අවිධිමත් අධ්‍යාපනයක් ලබා දෙනව වගේම පාසල ඇතුළේ. විධිමත් අධ්‍යාපනයක් මෙන්වා විධිමත් අධ්‍යාපනයක් ලබාන ගොරුවරුන්ට ඉතාම ලොකු කාර්යාරයක් තියනවා. ඇති අ අපට හිතන්න පුළුවන්. මේ අපි අතර ඉන්න සියලු දෙනාගම භාව්‍ය මේ බුද්ධිය ඉමෝෂනල් ඉන්ටිජන්ස් අපට දියුණු කර ලතීෙනවනන් දියුණු කරගන්න පුළුවන්නම් කොයිතරන් සතුදායක ලෙස ජීවත්වෙන්න්න පුළුවන්ද කියන එක. එතන වාසනාවට මේ භා්‍ය මේ බුද්ධිය පුහුණු කිරේීම තුලින් වැඩි දියුණු කරගන්න පුළුවන් බුද්ධි මට්ටමා. ඉතිං ඒ කියන්නේ වයිසට ගියත් අපට ක්වෙෙන් හො හොඳනෑ අපිට උනත් ඒක එදිනෙදා හැමදාම පුහුණ කිරීම තුලින් ඇතිකරගන්න පුළුවන් තත්ත්වයක් සන්තෝසිංසාත් තෘප්තිමත්වයින්න. ඔබතුම කම කුණුත් දෙක් අප ඊළඟට සාකච්ඡාවට දි කතා කරන්න ඕන මේ පූර් දමවි අධ්‍යාපනය සංවර්ධනය ගැන. ඊට ප්‍රථේම ඔබතුමට කැමති විඩ දෙක්න්නමං ඔබතුමින් ඉරගත තවදයක්තමයි ඔබතුම මේ නිතර කතාරම ිලක්ෂ ල තම් ප්‍ර්‍යාවවේශනය ම තන හරිසිංකල වචන රදින සමාවෙන්ඩෝන ගැත් කෙටින් කියන්න පුළුවන්ද මේ කියපු මෝෂනල් ඉන්ට්‍රජයමට භාවවිමය බුද්ධියයි මේ රිිෆලෙක්ෂන් ප්‍රති්‍යාවේශනය මේ දෙකම අතර අන්තර් සම්බධතාව ඇත්තිනකවතයි මහිතන්නේ එක ගැනත් පොඩි කට කරම පැදිරිිකිරීමක් කරන්න පුළුවන්. ස්තුතිස ඇතරම මේ රිෙක් පක්ටම නැත්තා අපි සරලවකි වෝතින් නැවත හැරි බැලීමක්. ඒැනමට කරන්නයක් ඒකමහ නැෑවත හැරී බැලීමක් කියන එක. තකොට මේ භාවිමේ මුද්ධිය පටන්ගන්න කොතරින්ද තමන්ව හඳුනා ගැනීමම.ොට තමන්ව හඳුනාගන්නවා කිය කියෑන ත තමන් දෙසම බලාගන්නවා කියනෙ. තමන් තමන්ට ඉලක්ක තියෙනවා ඒ ඉලක්ක කරා යද්දී හැමදාම මට දැනනේ මොනවද. මට හිතුනෙ මොනවද. මංට හැඟුණේ මොනවද. දුකක් දැන්න තරහක් දැනුන ද පසුතාවයක් දැන්නත් ඒක ඇතිවුණේ ඇයි ඒක ඇතිවෙච්ච වෙලාවෙදී මම කොහොමද හැසිරුණේ. මම ප්‍රතික්‍රියා කරාද හෙමනැත්තාම් මම ප්‍රතිචාරයක් දැක්වෝ දෙේදකගේ වෙන සක්තියන ප්‍රතික්‍රියා කරනවා කියර කියැන අපිට හැඟෙනවද පටස් යාල නි පැත්තර දැම්. ඒක සමහර වෙලාවට අනිත්තායට අපහසුකාරී දෙයක් වෙන්න පුළන් මන්ටත් සමරලාවට ඒක වියසන කාී තත්වයන් එන්න පුළුවන් ද එත දාාන වචන අපිට iපෝ ගණඩබ. ප්‍රති්චාර් දක්වනවා කියලා කියන්නේ අපි අපේ හැඟීම් හොඳට හඳුනාගෙන පොන්්ඩක් වෙලා ඉඳලා ඒකට සුදුසු ලෙස තමයි අපි එියත දාාන්නේ අවශ්‍ය කරන හැසිරීම. එතකොට දවසේ අවසානයේ අපි විනාඩි පහක් අරගෙන, අද දවස තුළ මගේ මම කොහොමද කතා කරේ ම කොහොමද හැසිරුණේ. මම ම අද දවසේ මම තබාගත්ත ඉලක්ක කර කොයි තර දුරට ගියාද. ඒ ගියානම් මම සාර්ථකඒව කරේ කොහොමද. මං කොයිවතැන්වලද දුර්වල වනේ. කියල විනාඩි පහක් අරගන මේ ්‍රිෆලෙක්ෂන් ප්‍ර්‍යාවශේක්ෂණය කරෝත්තයෙන් කරන්න පුරුදු නොතින් ඒක තමයි ඊළඟ දවසට අඩිතාලම. හන ඊළඟ දවසසිේ මම මෙහෙම මගේ මේ ක්‍රියාකාරකම් වෙනස් කරගන්න කියෙන. ඒඒක තමයි සංවර්ධනය කියර කියන්නේ සංවර්ධනය වන්න බැහ අපි අපේ තත්වය අදවසින් හඳනාගත්තය නැත්ත නක දවයි කියපු තාව තුල විේෂෙන් මන පිබඳ විශක් ය විට මදක්න දේන අවසා ගත්තහම අප හිත්තන හැටි අපට දැන්නන ැටි සහපේ චරයාා මේ තිත්වය තමයි සෑමඳීම තිරණය කරන්න. බොය කියපු රිෆෙක්ෂන් ප්‍රත්්‍යවේශණය. ධ්‍යාපනයේ පොිදරුවයකට දෙමාපියන්ට වගේ මම හිතනවා මේ පනිවිරේ අපි සමාජ ගත කරන්න නො අද දවසේ. ගතකරපු පනස් දව සභියෝගය අපි ඔරනාව තුළ ඒකදත් කටයුතු කරන්න වැදගත්තය කියලා ැන මේ පනස් දවසේ අපි වැඩ කරලා තියන්නේ කොහොමද. එතකොට සමහර වෙලාවට මේ එකෙති බිච්ච අඩුපාඩු සමහරු අර ඔබ කියන විදිහට වැරදි ආකාරයෙන් ප්‍රකාශ කරන. මොකද සංකීරණ වර්බු දෙයක්කට සරල විසඳන්න පෆක් සර සම්පූර්ණ සබලෝතෝ බද්‍ර ක්‍රාකාරිත්වය නොත්නහැ. එතකොට මම විශවාස කර බ මේ මහිතන මයිත්‍ය එකඟ වේ කියලා මේ ඉගනීමකිවහම අදත් අපි මේගනගමින් පතින්නේ එතකොට මේ ක්‍රියාදාමය තුළ ඔොය අපි කියන රිිෆලක්ෂණන ප්‍රති්‍යාව ේශණය කරලා අපෙන් අපි හොඳට කරය මොනවද. අපෙන් අඩුපාඩුවනේ මොනවද. එතකට අනිකාවෙ තැගිල්ල දිගු කිරීම නෙමේ අඩු පාඩුවත් තියෙනවා නන් ඒක සංයමයෙන් සාකච්ඡා කිරීමේ කියන ප්‍රතිපත්තිගරුක සමාජයට අවනත සමාජ සුබසිද්ධිය දකින සමාජ ප්‍රගමනය දකින ගෘතිිකයා විද්වතා සහ පුරවැසිය කටයුතු කරන්න ඕන කන ැන මංහිතනවා. ඒ ඒකත් අප මේ අස්ථාවවි කර ඕන්න කෙලබතු මොකද හිතන්න එක දා ්‍රාශෞඛකය විශසක්ඥ වදයක්ක් වය ඔබතුම මොකද හිතන්නන්නේග එක මං හිතන් ඉතා මත්ම අදාළකාරණාවක් එතකොට මේ අවස්ථාවට සරිලන පරිදි අපිට මේ ප්‍රත්‍යාව ලෝකෙන හෙමනත්තන් තමන් වෙත හැරී බැලීම කියන එක පුරුදු කරන්න පටන්ගන්න පුළුවන්. තැන්මං ආහිෙත් මේ දවස්සල මේ කියන අපි බලාපොරොත්තු වෙන මේ පුරුදු ටික කියන්නේ යන්නෑ එතකොට කෙනෙකුට හැමදාම හාවසට පුළුවන් තමන්ගේ. මම අද කොයි තරංදුරට මේ සෞඛ්‍යංශවලින් දීපු මේ උපදෙස් පිළිපැත්දද එතකොට තමන්ටම එනවා ලොකු ආත්ම විශ්වාසයක් මම මේ දේවා ටික කරලා තියෙනවා. එහෙනම් මම ගෙදරට වෙලා ඉඳලත් තියෙනවා. රැකියාවේ අවශ්‍යතාවකට තමණයි මම එලියට ගිය. එහෙනම් මට මේ කොරෝණ ආසාධනය වැල දෙන්න තියෙන අවධානම ඉතාමත්මාට වී. කියල සන්තෝස වෙන්නත් පුළුවන් මේ වෙලා ඒකත් එක්කම අපි පුරුදු වෙනවා බේ, පුුණුවල් ලබා ගන්න රිිෆලෙක්ට ප්‍රක්ටස් කියන මේ ප්‍රත්ත්‍යාව ලෝකනය කියන ඒ පුහුණුව මේ කොරෝණාව තුළින් අපිට පුරුදු කරගන්න පුළුවන් වෙන එතකොට ඒක ඊට පස්සෙ දිගින් දිගටම යනෝ මේක පොඩි දරුවයක තුනත් කරන්න පුළුවන් දෙ මව්පියන්ට හවසට අහන්න පුළුවන්. අද ඔයා කොහොමද ඔයාගේ කටයුතු මට ඔයාගේ අධිදවසය වෙච්ච හොඳ දේවල් තුනක් කියන්න. ඔයා එච්චර කැමති නැති දේවල් තුනක් කියන්න මම් මේ නිවසේදිී රන එතකොට මගේ දරුවවා මාව හවසට වැඩ ඇරිලා ගෙදරාහොම අහන්නේ අම්මි අම්මිට දැනගන්නඕනේ අද මටවෙච හොඳදේවල්ද ඉස්සල්ල නර්ක දේවල් කියය. ඒක ඉතින් එතකොට ඕනම කෙනෙකුට ඉතාමත්ම සරලව ගෙදරදි පටන්ගන්න පුළුවන් එක පුරුදූනහම හරියට නිකංගව අපි උදේට දත්මදි නවා උදේ දවල් හවස කනෝබනෝවාගේ අපේ ජීවිතයේ ඇතුවට මේන පුරුද්ධක් වවා. එතකොටයි අමුතුුවෙන් ආමම්ම ප්‍රථ්‍යාව ලෝකනේ පුහුණු කරනෝෂ කරන්න දෙයක් නෑ ඒක අපේ ජීවිතයම කොටසක් වටවා ඒක මේ අවස්ථාවේ පටන් ගන්න පුළුවන් අපිට මොන තරං සරලද මන තරම් පහසුද ඔබතුමේ කිවදේ ස්තුතියි අයි නෝක මන ඊලංඟට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තුවෙන්නේ මහාචාරය සමන්මාලි සුමනසේකර මහත්මයට ඇය දකුණනාසිාවේ විශද්්‍යාලි එක තියෙන එකම ආබාධිතතා අධ්‍යනය පිළිබඳ කලනි විශ්විද්‍යාලයේ අන්සියක්ත් තියන පර්යේෂණ කරනවා. මෙතුමිය ළමාරෝග විශේෂඥවරයක් ඒ වගේ මේ මඇතකදි ගරුජාතුමමා විශයන් පැමිණිල්ලා විවෘත කරපු අයියටි සෙන්ටහමනැතන් සුවිශේෂ වව්‍යතා යන දරුවන්ගේ ආත නෙවෙන් වුණු දායක වෙන මමිතාමත්ම ගරු කරන්න වෛද්‍යවරයක් තමන්ගෙන් ඔබට මෙතනින් නොක්කොමොහෙම අයි ඔබතු මේක මං ඉල්ලනවා රාසිරිකිව්ව මුල් දවස් දාහා ඔබතුමටත් අදාලායි. විශේෂයෙන් ශාර්ධික පැත්තෙන් සහ මේ විශේ අවශ්‍යතාවයන් තියෙන ඔබතුමට අවස්ථාව හෙට දවස මේ බිම ඉල්ලන දරුවා මේ බිමිල්ලන පුරවැසිය වගකීම් සහිත ගොඩනගීම පිළිබඳ ඔබතුමියගේ අදහස් ප්‍රකාශ ව. ස්තතිය මහංචාර්තමන මහිතානයේ මෙච්චර වෙලා පි කතා කරපු සියලුම විශයන් තමන් පිළිබඳ ඇැවතමැනහි කිරීම ඊට පස්සේ ඒ හැම දෙයක්ම අපි හොඳින් හිතල බාලනකොට අර දරුවා පිලිසිඳගත්ත දවශසසින්දලා පලවෙනි දවස් දාහත් තුළ. වැැටන මුල් අඩිතාලම තුළින් එන්න ඕන දේවල්. එතකොට අපි කල්පන කළබාලනොකොට දරුවෙක් පිලිසිඳගන්නකොට දෙමාපියන් හැටියට වගකීමක් තියනවා තරුණ ටලොවට එිය ලැබු ම කොහොමදා අපි දරාව මේ ලෝකය තුොල සාර්ථක ජීවිත ගත කිරීමට අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඉන්ති එතකට දර ඉපදිච්ච මොහොත ඉඳලා අම්මත් එක් මවත් එෙක්ක ඇතිවන බන්ධනය. එතකට අපේ අර ප්‍රජා සෞඛ්‍ය. ටීම් එකෙන් ලැබෙන සහයෝගේ දරුවට කිරී දෙන්න ඊට පස්සේ දරුවවල බලාගන්න කොහොමද කියනකා අපි ගෙදරදි දළුවත්ත එක් අපි කොහොමද ප්‍රතිචාරාත්මකව අන්තර්ක්‍රිය කරන්නේ දෙමවපියෝ. එතකොට දෙමාපිය දක්වන සෙනහස්ස ඒ ලෙංගතුකම ඒ බැදීම තුළින් තමයි අප අර ඉනෝක කතා කරපු තැනට එන්නේ. අපි අද වැඩිහිටියෝ හැටියට මෙතන දැක් සාකචඡාාවදිස අපි කතා කරනයවා සේරම අපේ වැඩිහිටි දැනුමෙන් කියනවා. නමුත් කල්පනා කළ බලන්න මිනිත්තුවකට මේක කොහොමට දරුවකුට එන්නේ කියල ඒ මවගේ ආරක්ෂාව ඇතුළට මවගේ පියාගේ දෙනගින් පවුල ආරක්ෂාව තුළ ඉපදිච්ච මොහතඉඳලා දර්ුවට ලබන සෙනහැස. ඒ දරවා කරෙහි දක්වන අප දරවා වෙනුවෙන් අපි කොච්චර ප්‍රතිචාර දක්වනවාද කියනක මත අප එක අලුතෙන් හඳුන්නවා රෙස්පන්සිව් කයාගිවින් කියලා ඒනේ මව පියා සහ පවුල සියලු දෙනාම කම් සහි වර්ග කීමක් සහිතව දරවාට දෙන ආරක්ෂාවසා සෙනහස මත්ත තමයි දර්ුවෙක් වැඩිහිටියෙක් කලා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ ඒ ප්‍රතික්‍රියා කරන්නේ කියන ව මත ලඳ පවතිනතින් එතකොට අපි දරුවට මෙවා ලබා දෙන කොහොමද දරුවට අපිට කතා කරන්න දරුගට කතා කරන්න පුළුවන්. ආදරේ පෙන්න්නන්න සෙල්ලම්බර ගොඩක් දීලලා හරි නැතාන් ටෙල විශෂණක කිස්සරහතියලා ඒවාගේ දෙයක් කලා හරිියන්න. අපි දරුවත්තෙක්ක ප්‍රතිචාරාත්මක ගොඩක් අදහස් හුවමාරු කරගන්නඕනේ. දරුවට හොන්ද හැසරීම් පෙන්නුම් කරලා දෙන්න නෙ. හරිදේ. ංචිකාලඳදල කියල දෙන්න ඕන. දරුහට මෙනෙහි කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ඉතාමත් කුඩාකාලයඉදලා එකන සාමාන්‍යෙන් අවුරදු දෙක්තුනක්කේකැන අප ඉට පසිදැ පළනි දවස්ථාහිවරයුණුකට පෙරපාසල් වයස කියලා අපි කියනවා. පෙරපාසල් වයසද අපිට ගොඩක් දරුවට කුසලතාවන් ලබා දෙන්න පුළුවන්. ඒ කුසලතාවයන් තුළ මානසිකවර්ධනය සමාජීයවර්ධනය, චාලක ක්‍රියාවර්ධනය ප්‍රජාණනවර්ධනය සහ අදහස්වමාරු කිරීම සහ කතනවර්ධන. ඒවාගේ සියලූම අංශයන් එකතු වෙනවා. මේ අංශයන් එකතු වෙනකොට මේ අංශයන් තුලින් අපිට දර්වට කියලදෙන පුළලන්. කොහමද අපි කියලෙන ක්‍රමවේද ංචිදරුවෙකුට. පුංචි දරකට කතන්දර පොතක් කියල දෙන්න පුළන්. ඒ කතන්දර පොතතුලින් අපිට පෙන්නුම් කරන්න පුළන් ොනාද අපේ වග කීම්. මොනද අපි හරිදේකයන මොකක්ද නමුත් මේේ අපි ලස්සට නැත්ව සැරවැර කරලා හෙමනෙවෙයි දරුවට ඒ අදදැකීම තුළින් දේවාරන්න ොලන් දරුවක් ගෙදර ක්‍රියාකාර කම්බලට එකතු කරගන්න පොලන් අප පිහිතටම දරුවවා අම්ම රෙදිහොනොට දරවා ්‍රෙදි හොදා ා්‍රුමක රං ගෙ ල අපි හම ත හොඳදපුත මට උදව කරා එතකට දරුවට මොකක් දෙතනෙන්නේ.

ආරක්ෂාව සෙනහස ලබාදන ගමන්ම දරුවට ගොඩා වගකීම් තමන් ගැල මෙනි හිකිරීීම එතකට ප්‍රශ්න නිරාකරණය කරන්න කොහොමද. දරුව දෙන්නෙක් ගෙදර දැන් මේ දස දරුවතුන් අධන කර දෙෙක් ගවල්නොත් ඇතකට ඒ ගලන් අතර පශ් ගොඩ ැගෙන. ඒ පශ්ය නිරාකරණය කරන්නෙ හො මේවාගේ දේවල් අපිට සියලුම දෙේකෙන ම කතා කරන්න ළමා සංවර්ධනය මූලධර්ම. මේ මූලධර්මවල අඩංගු මූල ද්‍රව්‍ය අප ෙදුවෙන් ඇත් දරුවෙක්්‍ය වර්ධනයට අපිට ර පරිපූර්ණ වැඩිටියයක් කරගන්න බැරිවන ඒ නිවසිෙන් ලැබෙන අඩිතාලම මතම පෙරපාසිලෙනුත් ගොඩක් ක්‍රියාකරකම් අපිට අඳුර්නල දෙන්න පුළුවන් මේ වගේ ප්‍රයෝජනයක් තියන වලට දරුවව ලෑස්ටි කරන්න ඉදිරි පාසලතුළ. ට පසැ පාසල්වියයට එනවා එතකට පාසැල්වියත් තුළ අපි හොඳට කල්පනා කළ බලානනේ කවුරුත් ලංකල්පුරවැසයන් හැටියට මේ අපි කතාකරපු මූල ධර්ම සහ මූල ද්‍රව්‍ය ලැබෙනවාද ඒ ලැබෙන්න්නේ නැත්තං හෝ ඒක ලැබෙන ප්‍රමාණය මදිනං අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඉතිං ඒ තරගකාරී ලෝක අපි කවරුද දන්නවා විභාගවලින් පීඩනයට පත්චච්ච පාසැල් දරවාන්ඉන්න ඉන්නවා කියලා ඒ දරුවේ පීඩනයට කොහොමද මෝන දෙන්න. අර නැවත්ත තම ගන හිතනකුමද මෝෂනල් ඉන්ට ලි ජන්ක දරවාගේ දියුණ වෙනවාද මොට වෙනවාද. අපිේ හිතල බලාලන්න මොකද ඉමෝෂණල් ඉන්ට ලි ජන්ක දෙන්නන ගෙදර. පතංගාන ගෙදර. ඒ පටංගානක අපි කොච්චර තම දියුණු කරන්න පොළුවන්ද පාසල තුළ. ති ඒටික පහිතල බල. සමන්මල ඔබ ඉතාපත්ම වැදගත් දෙේකට ප්‍රවිශ්ට වනා කියන්නේ ඔබ මතක්ර ජීවන කුසල්ලතා. සාම්ප්‍රදායක අධ්‍යාපනයට සකල විදදේවල් බාරදීලා. දරවා ස්කෝලිටත් ඇව්වාම ගරුවරයට අධ්‍යපන ාරදීල ඉන්න බැකන කතාවනය ඔබතුමිය කියන් අ්‍ය හොඳ පුරවැසියෙක් හොඳ දරුවෙක් වගකීම් සහිත පුද්ගලයෙක් අනේකාගේ හැඟීම් වලට ගරු කරන පුද්ගලේ මේ ජාතිය ඉල්ලන දරවා. ද වගකීම අපි කාටත් තියනවා කියනක පාසල් පදදි ට රක් මේනක ඔබ තිස්මතු කරම විේෂයකගන නොත්න දවලන මද දට මේ අනවශ්‍ය පීඩනය දරුවන්ට දැ මේ දවස්සල මම විශ්වාස කරන දරුවෝටවෂන් පන්තියන්න ගෙවල් වල න්න අපි අත්තම පරියේෂන කල දරුවන්ගෙන් හල බලන්න ඕන වඩා සත්තුටෙන් හිටියේ මේ කාලෙද එහෙමනැත්තං ඉස්සල්ලද ගොල්න්ට. එතකොට අපි මට ගැටලක්තිනම ගමතත්ත කතාක්ටකට එනේ අපි සි කෙනකුට ඇගිලි දික්න්නවා නෙමයි. අපි මේ කතා කරන්න අපි නැවතර් ඉනොක විදිට රිෆලෙක් කල්ල බලන්න ඕන මේ අපි අද ජීවත්වෙන සමජ අපි සියලු දෙනනාම නිදහසධ්‍යපනේ පතිලාබලපුය. සමහරවෙලාට ම කියනවා. ලෝකෙ රටවල්වට ගහම අපට තංගේයක් නෑ කියලා. හම ප්‍රශස් අධ්‍යාපන ඇතියනවා. අපි කතා කරන්න මේක මේ අඳ බාල කල්ලා පහත්තැනට දාලා මේ කරන්න ගෞරනය භූමිකාවද අවතක් සේරු කලන්න හැබැයි. මීට වඩා දෙවන්ත පින්ම්මක්තියන්න? ස්ථාවක් ලැිලතිනවා අපේ ක්‍රමවේදයන්ුවහම අධ්‍යාපනය කියන සමස්තයේ ලොකු චිත්‍රය දැකලා දරුව අපපදිච්ච දවසින්දල මේ සමහලට ම දන්න ම මරිද කියලා මගේ ලොකුදට දරුවක් හම්බුවෙන් ඉන්න කොට යත් බඩේ එන දරුවත් එකත් කතා කර. හරි එෙම විද්‍යාත්මකව තියෙනවා ඒ දරුව සංවේදී ඒ කතන්දර දැම්මන් ඊළඟට යොමු වෙන්න කැමති එතනින් අපි මොනස ගැන කතා කරන්නේ ආචාරිණි තමාරා හැන්ඩ. බතුමේ අධ්‍යාපන මනෝ විසේසඥවරයක්. එකන බටහිර වෛද්‍යවරයක් නෙමේ මේ විශෂයදනුමතම කරගන්න න්න හැයි විශයන් අපි බෙදාගෙන තිබුණට මේ සමස්තය අවසානද මේ මුලේ වැඩ කරන හැටි ගැන අධ්‍යාපනක් යවවින් මානසක විසේසක්ඥවරින් ල මාරෝගරන්න ඔබතුම මෙහම බුත්මගේ සවවිේෂත්‍ය තම දන්න බතුම සස්ලදක් වලකාව වැඩ කරලා ඔබ ලෝකය දක්කයිට පස්සේ පාදිි කීපයක් ආචරපදයක්කතු ඇමෙරිකාව හදාරලලා. දංකාවේ දැ වැඩ කරන සිංහල සහත් දෙමළ බාසාාව දෙක මොහොදින් කතා කරන්න දෙහිියත්ත කන්ඩියත් වැඩ කරපු බිමේ කටයුතු කරපු පුද්ගලෙකුද. අද මේ මේ මෙතන ඉන්න අසන ඉන්න සියලු දෙනම ඇවිල්ලඉන්නේ. සමාජ සංවේදී ගෞරවඩි පපුරවශසිය විදිියතරම ආර්ධනය කරේ දැනුම පමණක් ප්‍රගුණ කරපු විශේෂක්ඥන්ට මම ගරු කරන්න සමවෙන්නඕන එක කියන එක. මොකදවසාන දේ දැනුම වෙන්නේ උකහගත්ත දැනුම මොන්න තරං හෙට දවසේ දරුවට සමාජයට ප්‍රතිලලාබයක් ලබාද න දයටට ආයෝජ කර පුන්ක කට අප විදධතුන්න්නේ හමනත්තන්න්නේ ැදුම වැඩක් නෑ. ඔබතුමට අවස්ථාව අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්නේ කොහොමද මේ කියපු කතිකාට ඔබේ සොච්චමත් එකතු කර. ස්තියිස. මංහිතන ගොඩක් කරුණු මෙතන දැන් අපි කතා කර මත් විශේෂයෙන් කියන්න දෙයක් තියනවා අපි අධ්‍යාපනය ගැන හිතනකට විදිමත් අධ්‍යාපනය විශේෂෙන්. පාසල් පදධතයක් තුළ අපි අපි දරුවන්නක වැඩකරදදි අපි හිතතාන්න වන මේ ළමයින්ට අප ලබාදන අදදැකම් මනවාද. ඒ අදදැකම් අර්ථවත්ද. ඒ අදදකීම් තුළින් දරුවට තමන් සහ තමාගේ සමාජයතියන ගැටලු තේරුම්ගන්න පුළුවන්ද ඒගොල්ලෝ ලබන අධ්‍යාපන ක්‍රමය අදාළද කියන එක. ඉතින් අපි සමහර වෙලාවති හිතන මේ සෑහෙන්න්න ටිකක් ලොකුවන්න ඕන මේ දරුවන් මේ සමාජයේ ගැටළු තේරුන් ගන්න සමාජයට සම්බන්ධ වෙන්න ඕන කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. හැබ අපි දන්නා පුංචි කාලේෙන්ද. අපිට ළමයිංග සමාජයේ තමන්ගේ පවල් පදති වල තියෙන ගැටලු නිරාකරණය කරන්න විතරටනවේ ඒ සම්බන්නේ අවබෝධයක් ලබා දෙන්න වනත් අපිට ක්‍රියාකාරකං කරන්න පුළුවන් කියලා. විශේෂෙන් මේදා වැස්වල ගොඩක් දරුවන් අපි වැඩකරන්න දරුවන්. මේ කෝවි සම්බන්ධය සෑහෙන්ම ඕබනාවක් දක්වනවා මේ මොකක්ද මේ මොකද මේකෙන් දැන් වෙන්න ඩැන්වට අපිට මොකද වෙන්න කියන සෑහෙන් ප්‍රශ්න මේ දරුවන්ගේ තියෙනවා. ඉතිං ඒවා හොඳ අවස්ථ. ඉගනි learning opportunities කියලා අප කියනවා. ඒව පාවිතා කරන්න පුළුවන් එතකොට අපි ස දැනට තියන අධ්‍යාපන පදධ තියතල බලනකොට අත්දැකී. ඒවා අත්තවත්ද ඒවයින් දරුවන්ට සමාජයේ සහ තමන්ගේ සවතු ස සමාජයේ තියෙන ගැටලු ගැන හොඳ අවබෝධයක් ලැබෙනවද. අපි ඒවා ගැන කොහොමද කතා කරන්නේ. එතකොට දබරවා සමා තමන් සමාජයේ කොටසක් කියන තැනට එනවා. එතකොට තමයින් මේ වගේ අපි දැන් තව අවරුදු විස්තකින් මොනවට මූුණ දෙන්න වෙනවාදදි කියන අපිට ලමයිංග. මහම මයි වෙන්න කිය අපිට අධ්‍යාපනය ක්‍රමයකින් උගන්න විදික් නැහැ. හැබැයි අපිට පුළුවන් ඕනම ගැටලුවක් ඕ ගැටළුවකට මෝන දෙනකොට අපිට පුළුවන් දරුවන්ට මේ ප්‍රශ්ටික් හම මොනවගේ ප්‍රශ්ටිද අහන්න ඕන කාගෙන්ද අපි දැනුම ලබා ගන්න ඕන ඒවාගේ කුසලතා වර්ධනය කරන්න පුළුවන්න්නම් මංගිතාන්නය අපිට දැනට පවතින අධ්‍යාපනය ක්‍රමය තවත් ඉස්සරහට ගෙන අන පුලුවන් වැඩි දුණු කරන්න පොළුවන් කියන මම්මතලා. ගොහමතිස්තුතියි ම ඊලංකට ප්‍රවේශවෙන්නේ මහාචාරය ගෝමින්ද පොන්නම් පෙරුම ඇැතිතුමා එතුමා කොළඹ අෛදිවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ විශේසක්ය හැ ගමට ොන ගෙනන්න ම කිවට මක්නැකළ හිතැන්න ගෝමිද ඔබ සීමවාහසික වෛ්‍යවරය කියන්න කාලේ. හැබ අපි අත්තර තියන්නේ ගුරුගෝල සම්බන්ධයන්නේ ගෞරවනීය සමටටම සම්ධය මොකද ගෝමින්දගෙනුත් මත් ඉග මෙෙන් පවතිනවා. එකක් කියන අපි විකෙනෙන්න්නත් ලෑස්ති විකුණන්නත් ලෑස්ති රටට හොඳ දෙයක් වෙනවන. මක කියන්න හදන්න මේ සඟරාව ගවේෂන භාෂා තුනකින් ගහන්න පරියේෂණ සඟරාවක් මාමූලික වෙලා අෞදු පාලක ොට ස්සල පෙර පටන්ගත් එක අපි අධ්‍යාපන පද් සිට මේ එක නොමිේෙන මේ එකක නමතිබ්බෙ ගෝමෙන්ද ගවේෂණ කියලා. මේක අපි ගියවුරුද්ධ දාලා තියෙනවා මොකද මේක තියෙන්නේ ්‍රී ංකාව පසල් අධ්‍යාපනය සහ නවෝත් පාදනය මේ දවසල වෙමින් පවති නවා එකැන මේ මම කිය දැන්න මේ අපි හම්බෙන් මේක ඉපදන එකතු වෙලා අද මේ සාකච්ාවකටාව නෙමෙහි මේ අපි කරන වැඩ තුළක් මුල් තියනවා කිදා බැපු අපි කාලයක් තිස්සේ කරන්න උත්සාහදරපු දේවල් වෙනස් කිරීමට කාලයාවිල්ල තියෙනවා එතන් දෙක නිසා මං ඔබතුමාට විශේෂයෙන්. අ දවස්දාාව විතරක්න මේනේ ඔබතුමා වගකීම් භාරගන්න දැන්. විශ්විද්‍යාලයට ආපු හෙට දවසේ වෛද්‍යවරයට. ම අභියෝගාත්මක ප්‍රශන කහිපයක් ඔබුතුමාට දානවා. වෛ්‍යපීටේ විශේ සංය විදිහට බුතුමා සෑහෙන්මට පත්වෙනවද මේ කියන වුෘත්තිික අපි බිහි කරනවා කියලා. ඒක වැඩිදියුණු කරන්න පුළුවන්ද. හැබැයි වෛද්‍ය පිටෙන් නවතින් නැතුව. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපේ තියන උපාදී උපාධ කරන, සහ එක ඇතුළේ තවයන දවටික් කතා කරන්න ඕන වෙලා තිබුණොත් ප්‍රචන්්ඩත්වය නවකවද. මෙ අර ඉනෝක කියපු වගකීම් සහිත අනෙකාගේ සතුටට ගරු කරන්න අනිකට නම්යසීලි විදිහට විවාද කර හැකි පුද්ගල බිහිවෙනනාද බොමිද මොද හිතන්. ස්තුතියි ඉතාමත්ම බැඩෑරුම් ප්‍රශ්න මක වග කට ප්‍රවේශයක් ගන්න ඕන්නම් ඇත්තටම මේ ඔබතුමාර පෙන්නපුූ සඟරාවෙන්ම ගන්න පුළුවන් කියලා මම හිතනවා මොකද ඒ සඟර පර්යේෂණ සංස්කෘතියක් සඳහා කැපවෙච්ච සඟරාවක්. ඉතින් ඒ වගේ සඟරාවක් තුළින් ඒ වගේ සංස්කෘතියකට කැපවෙල ඉන්නව නං කවුරු හරි ඔබතුමා කියන ඔය දැනට විශ්වවිද්‍යාල වල තියන ප්‍රශ්න සිසුන් අතරතියෙන ප්‍රශ්න ගොඩක් දුරට මට හිතෙන්නේ තුනී කරන්න පුොලො. මොකද දැ අපි දැන්ම කියපු හැම කාරණාවකම අන්තිමට පෙනෙන්නේ අපි කොතරම්දුරට මනස නිසි තැනට ගෙනගෙනවද එසේ මනස නිසි තැනට ගන්න පොළුවන්නන් අපි අතින් වෙන වැරදි ගොඩක් අඩුවෙනු. එතකොට අපි අතින් වෙන වැරදි අඩුකරගන්න පුළුවන් හොඳම විදිහ තමයි එක කියන්නේ අපි අපි විසින්ම යොමු විදියතුවයි හරි පාරට. අපි අධ්‍යාපනායතනය ඒ යොමු කිරීම කළ යුතුයි. රෝබතුමා එනවගේ මේක නොවෙන්නේ නෑ දැනුත් වෙනවා. නමුත් තවත් යාවත් කාලීන කල්ලා තවත් ඉස්සරහට ගෙනයන්නේ කොහමද දැන් මේ ප්‍රශ්නයක්ත් එක්ක ඇතිවෙච්චල් බ්ලොකු කතිකාවක් නේ අලුද්දේවල් නපයන්නේ කොහොමද කියලා. අපි අපේ ම දේවල් නිපයන්නේ කොහොමද කියලා. අන්න එතෙන්දි මං හිතන්නේ විශ්වවිද්‍යාලයට පමණන්නවෙයි සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියටම ලොකු වගගේ මත් තියනවා මොකද කිව හම ොඩදන හිතන්නේ ආ විශ්වවිද්‍යාල පරියේෂනාගාල ලැබ ට්‍රිස් වල විතරයි රිසර්ච් වෙන්නේ කියලා. නමුත් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඇත්තටම පරියේෂණයක් පටන්ගන්නේ හිතේ ඒකට වෙන මෙවලම් උපයෝගි කරගන්න පුළුවන් වෙනවා. නමුත් ඒවා ඇවිල්ලා බොහොම ඒ හින්දා හොඳ පීෂණයක් වෙන්න. එතකොට අර මේ කියපු දේවල් දැකලා ඒ දේවල් තුළින් ඇයි මේක මෙහෙම වෙන්නේ. කොහොම මේ දේවල් වෙනස් විය යුත්තේ. කොහොමද මෙ ඔබ්බට ගිහිෙල්ල අලුද්ධයක් හොයන්න පුළුවන් මංහිතාන්නේ අද විශ්විද්‍යාල අධ්‍යාපනය හා සමස්ථ අධ්‍යාපනය මේ මේ ප්‍රශ්නය නිසානව ඇතරම මේ අවුරුදු කහිපයක් තුළහිඳලා ට විශේෂ නන්ුව දක්වන. මොද ම රිජුවනතත්මාවවය යය කමිටුවලට කතා කරන නිසාට ඒ හොඳට ගම්ය වෙල තියෙනවා. සමස් අධ්‍යාපන ක්‍රියාවලියමක තේරුම් ගරන්තියෙනවා මේ යන විදිහට යන අතර ඊ ළඟ පිම්ම පනින්නේ නැත්තං. අ ඔබ කිය ඒළඟ පින්ම පණින් නැත්තං ඒ පිම්මට ළමයව සූදානම් කරන්න නැත්තං. රට මෙතනින් එහාට අපිට ඕන වේගෙන් ගෙනියන්න බෑ කියන එක. එතන්දී මම දකින අධ්‍යාපනය තුළ තියෙන සුවිශේෂ දෙය අත්තමයි. මේකට මහා මෙවලම් මහා මූලිය ප්‍රතිපාදන. අවශ්‍ය වෙන්නේ මොකද අධ්‍යාපනය කියන්නේ ඇත්තරම මේ මනසත් එක කරන ගණු දෙනුවක් ඒ මනසත් එක කරන ගනු දෙනුවට ඇත්තරම අවශ්‍ය මඟ පෙන්වීම ඒ මඟ පෙන්වීමට අවශ්‍ය අඩිතාලම වංහිදන්නේ දැන් ප්‍රතිපත්තිමය තලයක් මතගැන පොලිසිලවැල්ල එක ඒ ප්‍රතිපත්තිමය තලයක් මත ඒ අඩිතාලම මට හිතෙන්න්නේමු දමාගෙන යනවා ඒතියත කතිකාවත බැරෑරුම් සිද්ධ වෙන්වා. නමු ප්‍රශ්නය තියන්නේ ඒ කොච්චර දුරට අපිට පාසැලට විශ්ව විද්‍යාලයට ගෙනන්න පුළුවන්ද කියනෙක මත තමයි. කොමින් ඔබ කරු කීපයක් මතු කර පර්යේෂණ ගැන කතාකරදි ම විශවාස කන තමර් වි නරමතර දරුවෙ උපද දවස ර ක ක විශවාක කර මග න ද ෙල් ද හර ම ල් ර බලන්න. විමර්ශණ සීලී මනස පරයේෂකයෝ. එතුොට මට සහරලාට ප්‍රශ්නයක් එනවා අපි අනවශ්‍ය මැදිහත්වීම් තුළ. අපි කරන්නේ එක මොට කිරීමද ප්‍රශ්න කන්න දරුවා විනය ගරුක නැති දරුවක් කියල අර්ථකථනය කර අපි කරන්නේ. දෙක තමයි ගොමින්ද බතුමා එකඟ වෙන ඇති මෙතියන අභයෝගෙත් එක්ක දැන් කරන එක අපි කිව්වානය අපි දන්න ැති වෛරසයක්. දැ ලෝක පරියේෂණ කර ඔබයි දෙන්න පරේෂකර මෙතැන හැමෝ. අපි ලෝකෙ පල කරන ප්‍රධාන ප්‍රශස්ති සංගරාවල් පහක් අවුරුදු පහක් විමර්ශනය කරලා බැලවා මොනෝ චිකිත්සා පිළිබඳව. ලෝකෙ භූමි ප්‍රමාණයෙන් සීයට අනුවකින් පරියේෂණ නිර්මාණය වවැනි සයට හයයටවට අපිතුම එක මාන සිකරෝග නිසා වෙන්නැති කියලා. ඉටවසේ අප ප්‍රශස්ත වෛද්‍ය විද්‍යාත්මක සංගරාවල් පහක් අවරුදු පහක බැලවා ප්‍රධාන පෙළේ ඒ එන්නෙත් දැනුම සීයට හයයි. යට අනුව බූ ග ොටත් ඉංග්‍රසින් කෙම විඩන්ස් බේහැනත්ත සලා දත්ත පදනම්බූ ප්‍රතිකාර විදික්‍රම පවා අපේ ලෝකයේවන් නෙමේ මේ කොරනාවට ඒ අභියෝගෙත් තියෙන එකත්ක් මේ පර්යේෂණ පිළිබඳව ලොකු අභියෝගයක් අපට තියනෙන මේ ගන්න නවත් පාද නැතුු හැබ දැන් ගෝමින්ත කිය පපු දේ නිදේම කියන්නන කමි දතම මේක සූදන වෙෙලා මං කිසි කෙනකොට මේ අපි කිසි කෙනෙක් දේශපාන වන්දි බටයෝ නෙමේ අපි හරිදේ කෙරෙන්ෙන දේශපාලක්ඥන්ට ගරු කරන්න බැරිමිනි සුත් නෙමි අපේ දේශපාන මතිමතාන්තර මොන වොනත් එක වන්න මදයක් දම දර්නමත ඉන්න සමහර අයින්න දශපාලන කතා කරන තක මැති. හැබැයි ැ ගෝමින්ද කියපු ප්‍රවේශය ගත්තහම ගරු ජනාධීපතිතුමාගේ සෞභාගගේ දැක්ම කියන ප්‍රතිපත්ති පකශම. කොද රටකට යම්කිසි ප්‍රවේශයක්ක ඕන හරි සතුුව ම මේ කාටත් කිවෙන ම රගෙනවා කියලා ඔබතු මාලා කියපු දේවල් ලොක්කම ඒකේ තියෙනවා මොකදද පළදායි පුරවැසියෙක් සහ සතුටින් ජීවත්යන පවුලක්. ඒ මත දැනුමකේන්ද්‍රික ආර්ථිකයක් ඉනොකගෙන් ආපු කතාව. මානව සම්පත් වර්ධනය නව දිසානතිය. ඊළඟට කියන ඥාන සම්පන්න පුරවැසියෙක් දැනුවෙන් පිරපුන් සමාජයක්. මෞතුරුලෙන් ගුරු මවු සෙවනට. පාසල් අධ්‍යාපනය නවෝදය. විභාග කේද්‍රී අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්ෂ කේන්ද්‍රී අධ්‍යාපනය. විශ්ව විද්‍යාල සහව උසස් බුෘත්තියන් උසස් අධ්‍යාපන ක්‍රමයක්, නිරෝගීකමට මුල්තැන විශේෂ හැකියාවන් සහ ආබාධිතයන් සහිත පුද්ගලයන්. මම ඔ මම දේශපාලට ැබුරු කෙනෙ එක එකනිසම් ම මේකට ගකිීමම සමවිල්ලන්න මම. ේශපා නර්ථයනොත් දකින මේක ඉතාමත්ම වැදගත් හැබැ මට ඉටවඩා වැදගත්වෙනවා ඔබතුමන්ලා වෘතිකයන් වසයෙන් දකිදම විශේෂෙන් සමන්මාලිකින් පටන්ගන්න කැමති ඉතුරු විනාඩි දහැප පාලා අපට තියෙනවා මේ රාම ඇතුළේ ඔබතුම විශේෂ හැකියාවන් සහ අබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සුවිශේෂක අර්භාරයක් කරන අයට ආයතනය සාමාජිකාවක් මට පොඩක් කියන කොම ඒ පෙරෙදාාපු ප්‍රතිඵල එක් සහ ඔබතුමා යන්නලා කරන වැඩෙත් එක්කම දේපිල බද උබතුම දකින දේමකක්රක ස්තිස මං ගොඩක් කැමැති විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් ගැන කතා කිරීම සහවුන්ත් අවස්ථාවක් ලබාදදීම ගැනමීම සාකච්චාාවද දැන්ඊ දවස් කීපයකට පෙර ලංකාවේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්තුුණා එහිෙදී අපි දැක්කා අපේ ආයතනයට පැමිණන විශේෂ අවශ්‍යතා සහිත උන්ට සමහර දරුවන්ට ඇත්තරම අකරලියන්න බෑ වචන කියවන්න බෑත්තරම ඩක්ට හැඩි ම අප එකතු වෙලා මේ දරුවන් බලාන ඇතරම වැඩි වගක්කීම ක්. හන්ඩගේ. ඉතිං මේ දරුවන්ට අව්‍ය පහසුකං ලබාද දුන්න හම. ඒකනි විශ අවශ්‍යතාතියන දරුවන්ට විශේ පහසුකන් ලබාදෙනවා. ලංකාවේ විවාාහගද පාත්තමන්ත මගින් අධ්‍යාපන මාතංශේ. ඇත්තරම ගොඩක් ලංකාවේ පාසල් යන දරුවන් විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ පාසල් තුල මේ පිළිබඳ අවබෝධය මදි ඒ දරුවටම මේ අස්ථ ලබාදන පුළුවන් කලෙති ඇතම මේක විාගෙී විතරක් ලබාද යතු අවස්ථාවක් නෙවෙයි. අපි දරුවා පාසල්ට ප්‍රේශ වෙච්ච දවසින්දලම මේ දරවාගේ හැකයාාවන අඳුරවාගෙන ඒ දරුවන්ට අනිත්දරුවන් සමගම සමානාත්ම තාවය ඇතුව අපි සලකන්න ඕනේ. එම පන්තිකාවරය තුළම විශේෂ අවධානය ලබාද දෙෙන් වේ නමුත් ඒ දරුවම වවෙෙනම කොංකරලලා පුංචිපන්තියක විශේෂ අධ්‍යප්‍ර පන්තය කළ දානෙක දැන් මුළු ලෝකයේම ඒ නිවරදික්‍රමේද ලෙසල් දකින්න එනැහැ. ඉති ඒකෙහින්ද මේ දරුවන් පාසලටය අනිතක පතකතියාගන්න. අධ්‍යාපනය කියනක අකරුවලින් ඉගෙන ගන්න විතල නෙවෙයි. අධ්‍යාපනය කලා අපි හඳුන්නන්නේ අවබෝධය. අවබෝධය හොඳටම තියෙන්න්න ඕනේ ඒ අවබෝධය ආවහම ඒ දරුවන්ට වෙන ක්‍රමවේද භාවිතයෙන් හරි ඉගෙන ගන්න පුොළවා. එතකට උදාහරණයක් හැටියට අකුරු කියවන්න බැරි ළමයියට විභාග දෙපාතමයන්තෙන් ලබාදීල තියෙනවා ඒ වෙනුව වෙනම වාචික විභාග පවත්තාන්න පුල. ඉති මේ විදිහට ොඳද්‍රටඵලබල යන්න මේ වගේ විශේෂ පහසුකන් ලබාගත්ත දරු ඉතින් අපි ගොඩක් ආඩම්බරයෙන් කියනවා ඒ දරු විශාල් ප්‍රමාණයක් මේසරේ හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා ඇති මේක ලැබුණේ පාසල්ල තුළ ඒගලන්ට ලැබිච්ෂ පහසුකං හිදා. නමුත් මම ඉල්ලා සිටිනවා මේ පහසුකං දරු හසට ප්‍රවේශ වෙච දිනේීද ලබා දෙන්න ඕනේ. ංචි පන්තීදල ඒ දරුවම හුරු කරන්න ඕන මේ වගේ විභාගවලට මූන දෙන්න. එතකට අපිට පුළුවන් වෙනවා මේ දරුවන්ගනත් සමාජයට ප්‍රෝජනයක්ක් ලබා චරදම මචරදමම අවසරයක් අපට දෙන්න අපි ප්‍රවෘති විරාමයට ෙල්ලයි නතුරව අපි විනාඩි කේපයක් මේේ පිබඳවසාකචරන නි බට රාදන කරන රැද සිටන්න. හැඟීම් සිතුවිලි චර්යා අපේ පණස ක්‍රියාකාරී කරවන පිළිවෙල. ඉති රෑ හැඟීමක් ඇතිවිච්ච ගමන් ඒ චර්යාවක් පවට පත්වෙන කොට සමහට සත්ව සමාජයේ සිත වෙන්න එහෙම. හැඟීම පාලනය කරගෙන යහපත් චර්යාවක් සමාජයට වැඩදාක චර්යාවක් දක්වා දරවාගෙන අන්නේ කොද හිදී තමන් දෙෙසටපස හරී බැලීමේ ගුණේ වර්ධනය කරන්නේ කොමද සමාජයට යහපත යිත් කරන්නේ කොහොමද විභාග කේන්ද්‍රීය නොව. ිෂකේන්ද්‍රී අධ්‍යාපනයක් තුළින් සම බල පෞරුෂයෙන් යුතු දරු පරපුර ගොඩනගන්නේ කොහොමද කියන මේ ප්‍රශස්තසාච්චාව නැවත හදට මහාචර තු සුම්ති පාල මැත්තමට ආරධන කරනවා ස්තුතිය සසල ඉග්‍රීසින් කියීමනත්තින ෝක ෝ ටක් හෙමනත්තන් ංහලෙන් අපි කියන ඕවාදනු පරහට තමා සම්මතය පිහිටාසිට. ප්‍රවෘති අනාතර අපි අර කියපු රිිෆලෙක්ෂණ එකක් කරා අපි කරපු වැඩසටහන ගැන එත දිිස්ම ච්චකාරණයක් තමයි මංගීල්ඟගට. සාකචාවට ගන්න බලාපොත්තු වෙන්නේ. එකන පුරවැසියාට තමන් කරන වෘස්ත්තියේ රාජකාරයේ එහෙමනත්න් තමන්ට තියෙන අධ්‍යාපන සුදුසුකම් මතනෙේ මන් කරන කාරිභාරය මත අගය කර යුතු සමාජයක් නිම වන්නවඕන කෙළමං එතෙන්දි මගේ ජීතය හපු ඉතාමත්ම ආස්වාද ජනකම කතාවෙන් මේකට පතන්ගන්න අසේලලාවගේ මාධ්‍යවේදී ක හෝෂ්ටන් කියෙලා හඳට මිනිස්ු යවන තැන අගු පිල්ලුව පිල්ලිසකර කරන කෙනෙක්ගෙන් ඇැහුවා. මොකක්ද මෙ එතන කරන්න කියර කිය එතකොට යාකිව මම සඳමත් මිනිසකු ඇවීම සඳහා දායක වෙනවා අබිමානීය කතාවක් ඒ මොකක්ද ඒ ආයතනයේ නායකත්වය විසින් ගොඩන කලා තිබුණ මනෝභාවයක් තමන් කරන වෘතියේ පදනම මතනෙමෙයි ඒ අභිමානය ඒ සමස්ත කටයුත්තේ තමන් ගෞරවනීය දායකකරුවෙක් කියන ප්‍රහැග ඒකත් එක්ක ආසිරි ඔබට යම වෙනවා දැන් අපි කතා කරා මෙ. ප්‍රතිපත්තිමය මට්ට මේ හොඳ ප්‍රවේශයක් දැන් ලැබිලා තියෙනවා. කොරෝණ අර්බුදය හමුවේ ජන මනසත් ගොඩ නැගිලා තියනම අභියෝගයට අපි වෙනස් වෙලා කටයුතු කරන්න ඕන සමස්තයම නෙමේ නමුත් මේ කටයුත්තයදී මේ බාරදුර වගකීම තියන්නේ ගරු ජනාතුමාටත්ත අගමත තුමාටවත් අධ්‍යාපනැමුත්තු මාටවත් එෙමනත් හමදපතු මටත්ේ මැනෙේ කොන රර්ද නෙේ මේ සමස්තය පිළිබඳ ජනතාවට කොරුණයි කෙදෙත් එහෙමයි භූමිකාවක් තියනවා. අම්මට තාත්තට දරුවට තාරුුණ්‍යයට ගරුවරුට ඔ අවස්ථාවට විනාට දහ කිතර යන මේ සසාකච්ච විවර කරන්න ඉතා කෙටියෙන් අනිත්තායට අවස්ථාව දෙනවා දිහයට ස්තුතියි දැන් ඔබතුමා මුලදී පටගන්නකොට කිව්ව අප කතා කරන්න අපිට තියනව පින්මක් පණන්න කියලා. එතුකට මේ පින්ම්ම පණන්න නම්. තුම කලින් කිව වගේ අපේ මුල සමාජයේ සියල දෙනම පින් ට දායක වන්න එකකට දෙන්න කට විතක් මේක පින්න්න බෑ නාදිපතිතුම ෝ දශපාලාානය ෝ රතක හෝ පන්න ලෑස්තිවන අපේ පොදු මජනාව ලෑස්ති නැත්තනන් අපට මේක ඇදගෙනයන්න බැෑ. එතකට දැම ධ්‍යාප කමය වුණන අපේ වෙනස් කරන්න නම් ඒ වෙනස් කළ යුතුතයේ ඇයි මේක කර යුතුයි කියන වුවමනාව ඉල්ලීම සහ ඒක දදායකත්වය අපේ ජනතාවගෙන තිෙන්න්නවන. මෙත ද මක් කියන්න ො එකක්තියන අපි. සම්ප්‍රදායක විදිහට අප අධ්‍යාපටය කියලා අපි ද අවුදුදිකටලින් ගෙන ත්ෙක්ම තමයි තාමත් ගෙන ගන්න ගොඩක් වෙඩස් වෙලා තියෙනු නමුත් ඒ විදිහ. එකන ගුරුවරයා කේන්ද්‍රී විදගෙන ගුරුවරයා දරුවට දැනුම පොවනවා. නමුත් දැ ගොඩා කලාට අපි දැකදක් තමත්මතුර දැ අවුදු විශසකින් ඉස්සරහට එන ප්‍රශ්ණවල අපට දරුවෝ අදවගන්නල පොහුණු කරන්න බෑ. ඒ අවස්ථාවේ ප්‍රශ්නාවහම අපිට දරුවන්ට අධ්‍යාපතිනය තුලින් ලබා දෙන්න පුළුවන් යම් කිසි කුසලතා සමූහයක්. කොමද අවස්ථාවේ තැනට සුදුස්වාකාරයට වැඩකරන්න අපි පට්‍රේන් වෙන්න කියනක් එක තම අපි අධ්‍යාපනයින් ලබා දෙන්නවන. එකොට ඒක ලබා දෙන්නන ඟ ගරුවරයා අදදන්න දේ දරුවටි ගැන්වා කියනෙ ච්චර ප්‍රෝජනයක් වෙන්න. එතකො දැන් අපි අධ්‍යාපනය හරි ගැනීම හරි කියක කර්ථකතනය කරන්නේ ගුරුවරයා සහ දරුවා එකතු වෙලා හවුල් වෙලා දැනුම ගොඩ නගා ගැරීම. එකොට මේ දැනුම ගොඩ නග ගන්න කොට තමන්ගේ සමාජය. උකහාගෙන සමාජයතියන ප්‍රශ්නාාන්දුරගෙන ඒ ප්‍රශ්නවලට කොහොමද පි මූුණ දෙන්නේ ඒට වශිකන කුසලතා ඒගේම කණ්ඩායමක් විදියට එකට වැඩ කරන්නේ කොහොමද. කණ්ඩායම් හැඟීමෙන් සියලු දෙනම මේ ප්‍රශ්නට මූුණ දෙනෙ කොහොමද. මේවා පොඩිකාලෙයිදම පටන්ගත්ත දවසිදම්ම ඉපදිච්ච දවසිදම පවුල තුළින් ඉට පස පෙරපාසල තුළින්. තමි අධ්‍යාපනය තුළි ඒවගේම විදිිමත් අධ්‍යාපනය තුළින් මේ පහැම තැනකදිම මේ කණ්ඩායම් හැඟීම එකතුවෙලා වැඩකරන එක අලුත් දැනුම හොයා ගැනීම සහ අපි යොදාගන්න දැු හොයාගන්න දැනුම එතා පිලබාගන අධ්‍යාපනය අපේ එදිනෙදා කටයතුවලට ඉවහල් කර ගැනීම. එක ඇපලිකේෂන් අපි ඉගෙනගත්ත ඩක්න එකඇප්ලයි කරන්න පපලිේෂන් ඇතුළු සියලුබ දේවල් ප මේ අධ්‍යප තුින් දරුට ලබද නොන එතන මයි පදනම එහෙමුණ හම අවරුදු විසකින් යම්කිි සභියෝගයකාවත් අපි දරු සූදානන් වෙලා ඉන්නවා ඒ අභියෝගයට ඒකාරයට මුහුණ දෙ. ඉනෝකා ඔබ නිතර කතා කර නොස් බලගැනීම සමාජ්‍යය පිළිබඳ කොහොමද ආසිරකප ඉස්්‍රරහට ගෙනියන්නේ සංකල් පෙත්තෙක් කෙනෙක් බලගැන් වෙන කිය කියන්නේ තමන් කරන කටයුතු පිරිබඳ වගකීම ඒ පුද්ගලයා දරනවා කිය එක. එතකොට ඒ පුද්ගලයා තමන් කරන කටයුතු පිළිබඳ වගකීම දරණ කොටයග අයහපත් ක්‍රියාවක් වෙන්න තියෙන ඉඩකඩකොඩක් අඩුයි එය නැවතේ එයා දෙසේ හැරී බලනවන. ට ආයිත්සරයක් මං අර භා්‍ය මේ බුද්ධිය කියන එකට ගී හොටන් තමන් හඳුනාගැනීම සහ කළමනා කරණය තුළින් අන්න අය සමඟ කටයුතු කිරීම කියන එක අපගේ ඉපදිච්ෂ දවස ඉඳරක් දෙමව්පියෝ පාසල් ගුරුව ගුරුවරියන් සහ පාසැල් වල ගුරුවරුන් අතරේ දරුවා වෙත යොමු කිරීමක් සිදුවෙනවන්න මෙතනින් මේ පද්ධතියතුලින් බිහිවෙන දරුවා අර තමාගේ වගකීම කියන එක හඳුනාගත්ත සම්පූර්ණ සමබර දරුවෙක් වෙන්න බිලිවෙන්න අපි උදව්වීමක් තමයි වෙන්නේ තකොට මේස අපේ අධ්‍යාපන පද්ධතියතුලින් කරන්න මේ දරුවන් ඇතුළෙ තියෙන තමන්ටම ආවේනිික වූ කුසලතාවයන් හැකියාවන්, ඔහුට හෝ ඇයට වර්ධනය කරදැනීමට උදව්වක් වෙනේකයි. එතකොට එයා එයාගේ පාර යනවා. මෙතන හිතන්කුළමින් හැම දරුවෙක්ම විද්වතෙක් කරන්න තමයි හදන්න කෙරන්නේ අපේ සමාජයේ ඉන්න හැම පුද්ගලයාම කරන කාර්භාරයා රසල මහාචාර්තුමා කිව්ව වගේ අති විශිෂ්ටයි හැමෝටම ඉත්තරා විදිෂක ඉතාම වගකීමක් වගේම වැදගත්කමක් තියෙනවා තින්ගේ අද ආත්ම අභිමානයෙන් යුතුව කටයුදු කරන්න පුළුවන් තමන් කරන වගකීම ගැන තමන් කරන කාර්ගෙන තමන් වගකීමක් දරනකොට. තියකට කියනවා අපි සමාජ වගකීම කිය. එතකට තමන් වග කියනකට එක සෝෂර්ල් රස්පොන්සිිබිටි එකක් වෙනවා ඇය මේ කාලේ වගේම ති්ගටම අවශ්‍ය වන කුසලතාවයක් අපි දියුණු කරගන්න පුළුවන්. මොමිස් සතියි විනාඩි දෙකක් මම තමා රට දෙනවා හරි විනාඩියක්හරී ඒකට යම් කිසි දෙයක් එකතු කරන්න ඕනනම් නෝක ස්වතුකරපු ලොකු කරුණක් තමයි. ඕනම ප්‍රශ්කට මූුණ දෙද්ද ඒවට සම්බන්ධ වෙන පුද්ගලයට කවද. ඒගලොකි වටිනාකම මොකක්ද කියන එක අප පාස පැද්ධතිය තුළ පද්ධතිය තුළ අපේ වටිනාකම ළමයිට උගන්නන්න ඕන මොකද මේ. ගෘදතියක් සම්බන්ධ වනවෙ. සෑම උත්තයන් සමඟ අපි වැඩකරන්න කොමද කලෙක්ටල් පොබ්ලන් සල් සාමූහික ගැටන විසඳන්න කොහොමද කියන මට්ටමට තමයි අපි බලන්නේ අපේ අධ්‍යාපන පද්ධතියෙන් ලමයි බිහි කරන්න. ඒනිසා මගේමම ඉනෝකටට නෝක කියන දයට එකතු කරන්න කැමති වටිනාකම. දැලියූ කියනදේ ඕලම දේකට තියනවා අපිට ඒක අධ්‍යාපන පන්ධතිය ෝගින්. තමන්ගේ පවුල් පන්්ධයෙන් ලබා දෙන්න පුළුවන්න මංගේිතන්නේ ඉස්සරට එන ඕනම අභියෝගට පූර්ුණ දෙන්න පුළුව දරු පරපුරක් අපිට හදන් පුළුව සමන් මාල විනාලියක් ඔබත් මම අවසාන පනේයටය හැටට දෙමා පියන්ත කියන්නේ කැමැති රැම්මේ අපි කතා කරපු හැම දෙයක්ම අපි එළියට දකින දේ නමුත් ඇත්තටම මගේ ළමා විශේෂදන සහ ළමා සංවර්ධන කියන පසු බිමින් කියන්නේ මේ හැම දෙයක් moleleatori amke venuu sasdave. Mollettjeanaசைla, නස් මක් ැති න ති ඒක හින්ද අප හරි දේක ර ති ව හො සිද න අප වැරදි ේ ර ති ිය ර ති ප ාව පත් න ති සංවද ැති ලා නවා ඒක විද්‍යාත්ම ල ින් හොල තියන. ඒක හින්ද දරුව ක් කුසතුල න්න පෙරැ සිට අපි ඒ පිළිබඳ ස දානම් ල දරවා පදනයි පස දරුව ස න හැසි ආදරින් ඒවාගේ ගොඩක් . අදැකීම් තුලින් දරුවව දියුණු කරගෙන යන ගමම ඔබේ දරුවත්තෙක්ක එකතු වෙලා සිහින මවන්න දරුවා කොතැට ද කව ද හරි දවස කියන්න පුළුවන්කල ඒ ්‍රීම් එක එහෙමනැත්තන්ගේ ඇම්බිෂන් එක කියනෙ එක ගොඩක් වැදගත් දරුවන්ට. ඒ ඔබ විශේෂව්‍යතා ය දරුවත් න ඩවන් සිින්දරෝම එක හෙමැත්තන් ටිසම් හෙමනත්තන් සැබ පාල් ඒගේ ඕනෙමල් රෝජි තත්වයක් තියෙන දරුවෙකට ඕනත් ඒ සිහිනෑ IT. ඕුන්වෙනත් සිහන මවන්න ඕනේ. අපි සේරමද අපේ දරුවන් යාම් කිසි ලස්සන තැකට. ලස්සන තැනක කියැන විදවතුන් ෙවෙයි ලස්සන තැන ැන සතුටෙන් ආසාවෙන් තමන් කන රැකියාව මොකක් හෝේවා හොඳින් කරග ජීවතෙන් තෘප්තිමත් වැඩිහිටියක. ගොබිද අවසාන්න විඩ ඔබටට පසේ ම නාඩියකින් කටයත් අවසන්රමස දැන් මේ කියපු සියලුමදේ ඉස්ට කරන්නනං අපි කොච්චර මොනවකි වුවත්? විත් අධ්‍යාපනය වැදගත් නමුත් විධිමත් අධ්‍යාපනයට පෙළගහෙන් ඕනේ. දැන්ර ඔබතුමා කියපු කතාවක් අපිට එච්චර කතාබහට ලක් කරන්න බැරි වුණා කිව්වා දැන් ඔය අනාගත දැක්මෙත් තියෙනවා විභාගකේන්ද්‍රීය අධ්‍යාපනයක් නොවේ ශිෂ්‍යකේන්ද්‍රී අධ්‍යාපනයක් අවශ්‍යයි කියලා. ඕක දැන් ගොඩා කාලයක් තිස ලෝකෙ පුරහ කරකෙන මන්තරයක්. දර නමු දෝක ොහොමද කරන්න කියන එක ඉතාමත්ම භාරදූර කටයුත්තක් ඉතාමත්ම තර්ජනාත්මක කටයුත්තක් මොකද මොනව වඋනත් ළමෙක්ට විභාගයට වාඩි වෙන්න වෙනවා. එතකොට කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි ඒ විභාගය හරි විදිහට තියෙන එක රට ටෝන විදිහ විභාගයක් හදනට. ඇතකොට ශිෂ්කේන්ද්‍රිය වෙනවා. වසන් වසේම කියන් ඕන අපි අධ්‍යාපන විශේෂකඥන්ගේ වගකීම පවරාගත්තා නෙමෙයි. ත එකතුවෙන්න ප්‍රවේශයක්කාව අපි පුරවසියන් වසයෙන් වගකිීමක් සහිව. වගේ මසල්ලට කියනසේලගේ වගේකීම ම පවරගත්හා නෙමෙයි මේ සාකච්චාව කරගෙන ෑම සඳහා අපි ඒ ඔබගේ ගෞරවනිය ෘතියට මදක් අවතිීරණනා අසේල ඉතාමත්ම නිහතමානී ලෙස එක දරාගෙන මේ සාකච්චාව විදු දරාගත්තා. මම විශේෂය ස්තුතිවන්ෙන්නන රපහින් සංස්තයා ගරු ස භාපති. ෙක් ද හ දතක මැතුමත එතුම අභියෝගයක් භාරගත්ත කියලා හිතන්නේ මම මම මේ කරපු ඉල්ලීමට ඉඩදීලා අපි කැමති එතුමාගේත් ජනතාවගේ ප්‍රතිචාර දැනගන්න ඒ වගේම අපි කැමති මේ සාකච්ඡාව මෙතනින් නිමා නොවන දිගුවක් බවට පත්වෙලා සමාජ කතිකාව තක් බවට පත්වෙලා මේ සාකච්ඡාව න්‍යාය හොන්ඩරයකට වඩ භාවිාවවංන්සේවදගත් ක කියලා ම හලති ොදශපාලනයේදී අන්න ඒ ප්‍රවේශය හෙට දවසේ මේ බිම ඉල්ලන මේ බිමටඕන කරන්න ආදරණීය ගෞරවනය දරුවා පුරවැසිය සමාජ සංවේදිී මිනිසා තමන්ගේ වගකීමත ේරුගත් ෘතිකයා දේශපාලක්ඥය මේ ඉදිරිපම් මතියන්න අවශ්‍ය කරණය කටය උත්තර දායක වෙන්න. මේක පුංචි දායකත්තයක් අපේ සොච්චම අපි ස්්ට කරා කියන. පුංචි සතු තක් කරන්න ම නවත වතාවක් සියලු දෙනාටම මේ ්‍රතිකාත් සහභාග වෙච්ච ඔබලා විසසක්ඥයන් කියී නොට අොඩමං කැමති කියන්න මේ බිමට ආදරය කරන්න ගෞරවණය පුරවැසියන් විදිහට තමන්ගේ යුතුකමවක මි්කිරීම පිළිබඳව මම ඉතාමත්ම ස්තුති වන්තවෙමින් මේ සක්කත සාකච්චාවත් දැනට නිමා කරන්න බපරොත්තුව වන වසේල ස්තුතියි. බොසතුති සංවර්ධනය හෝ පරමධනය වන සතුට ස්යායාම හුද කලා සිද්ධියකට වඩා සාමහික ගැටලුවක්. ඒ සාමහික ගැටලුවට සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කළොත් මේ වගේ සාකච්ඡාවෙන් ඔබ්බට කියලා ගිහිල්ලා ක්‍රියාත්මක තල්ලෙ අපට ඔය කියන සම බර අනාගත සතුටු ධනවන පරිසිරයෝ දාකරගන්න පුළුවන්කම ලැබේව. එම නම් භේවිනි ස්තුතිවන්ත නො මේ සාකචාය වූ හාචාරයා තුළල සමතිපාල මැත්තුමන්ට. අයිවන් සීල දෙනාට . එම නම් හිතවතුනේ අපේ අනුක්‍රාහක වැඩ සටහනක් වෙත ඔබ රැගෙනයානටයි සෝදානම. රයිගම්. Anu Graham.